පළාත්පාලන සහ පළාත් සභා අමාත්‍යාංශ මගින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී අංශ දෙකක් යටතේ සම්මාන පිරිනැමුණා. එහිදී හොඳම පළාත්පාලන ආයතනයට හිමි ස්වර්ණ පුරවර සම්මානය මෙවර හිමි කරගත්තේ මාතර මහනගර සභාවයි. තමුන්ගේ නායකත්වය දෙන පළාත්පාලන ආයතනයේ අඩුගානේ තමුන්ගේ පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය දිගටම පවත්වාගෙන යෑම මහිතන්නේ තමුන්නාන්සලාට පරවැරෙන විශාල වක්කීමක් මම අද දැක්කා. අපේ පාලන යටතේ තියෙන ප්‍රාදේශ සභාවක විපක්ෂ නායකයා කියපු ප්‍රකාශයක්. ඒ වගේම මම ඊට පල්ලෙහෙන් දැක්කා. මට කනගාටු ඒකයි. ඒකෙම අපේම මන්ත්‍රීවරයෙක් කිසිම පදනමක් නැතුව රජයේ වැඩපිළිවෙලක් විවේචනය කළා තිබුණා. අද මේ ක්‍රමය තුල ගමට වග කියන්නේ නැහැ. මන්ත්‍රීතුමාට දෙන්නෙත් නැහැ. ඒක සභාපතිතුමාම සමහර වෙලාවට තියාගන්නෝ. ඉතින් සභාපතිතුමයි උපසභාපතිතුමයි ගහගන්නෝ. ඊළඟට ඡන්ද දෙන්න යන්නේ නැහැ. මේ ඡන්ද දෙකක් තුනක් වැරදුනොත් බය වෙන්න එපා. අනිත් එක්කෙනාට දෙන්නේ නැහැ. දැන් අලුත් නීති හදුව විශේෂ කොමසාරිස්වරයෙක් පත් කරගන්නවා. දින්නට පස්සේ අමතක කරන්න මනාප. මොකද ඒ මනාප ක්‍රමයක් ඉතින් වැඩි කල් යන එකක් නැහැ.